ජ සංගායන නමුතස්ස භගවතූ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බෝද්දස් ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි තු ලෝකාගරු සාන්තිනායකපතතාගත බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නට එතන උතුන්සේ සද්ධරමය හිමිදිර උදසන හිරු සමාජ සංගායනා තුළින් ්‍ර කිරීම සඳහ ඔබප පින්නතුම් බොහොම් ශ්‍රදධාවෙන් සෝදානංව සිරින මොහොතා. දහසබ බුදුම් බුදුවන උදෑසන මේ හිමිදුරු උදෑසන තතාගත බුදුරජාන් වහන්සේගේ බුදුබනපදයක් ශ්‍රවණය කරලා තමන්ගේ දවසේ වැඩකටතු ආරම්භ කිරීම තුළින් දවස පුරාවටම ඉමහත් ආශිරුවාදයක් ලබාගන්ට පුළුවන්කම තියෙනවා. තුරනුවන්ගේ ආශිරුවාදේ ගුණය අනන්දයි අප්‍රමාණයි.ඒ අනන්තුූ අප්‍රමා ආශිර්වාදය ආනිසන්සේ ලබාගන්න නම් ඔබ හොඳින් ධර්මස්්‍රවනය කිරීම සිද්ධ කරලා මනාසිහිනුවෙන් යුත්තුව. එකැ යෝනිසෝ මනිසකාරයෙන් ධර්මස්ශ්‍රවනය කිරීම තුළින් ඔබට යානිසංස ලබන්ඩ පුලුවන්කම තියෙන. එහි ආනිසංස මෙලෝජීවිතයටත් පරලෝජීවිතරත් හේතුවෙනවා. සාදදවසමා දේශනා කරන්න බලාපුොරොත්තුවන්නේ අපේ සැදහැතු පින්නතුන්. ද මේ කාලෙ වස්සාන කාලයේ ගත කරලා භික්‍ෂුන් වහන්සේලාට වස්සාරාධනා කරලා වස් පවාරණයෙන් පසුව එළඹෙන මේ චීවරමාසේ තුළ දැ මේ කාලෙ ගත කරන්න චීවරමාසේ තුළ සිද්ධකන මහා පිංකම් පිළිබඳව. එව ආනිසංස පිළිබඳව කෙටි හැඳින්නීමක් සිද්ධ කිරීමටයි බලාපොරොත්තුවන්. එතකට මේ වෙලාවේ විශේෂ මූලික කාරණා කිහිපයක් සඳහන් කළ යුතුයි. එතමා මේ වස්සාන කාලය කළකයන් වසරකට සැරයක් ඇසලපුර පසොළොස්සක් පොහොයි දවසයෙන් තමයි මේ වස්සාන කාලයේ ආරම්භ වන්නේ. එදරම ආරම්භිෙන වස්කාලේ තුළදී උපසපන්න භික්‍ෂුන් වහන්සේ සියලු දෙනාම වස්සිික්ෂාව සමාධංවී යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කලා අනුජානාමි භික්කවී වස්සානයේ වස්සං උපගන්තුන් කියලා දේශනා කලා මහණෙනි වස්සාන කාලෙ තුළ වස්වසා වැඩඉන්න කියලා. එතරට අනිවාරය මේ උපසම්පන්න භික්‍ෂුන් හන්සේලා වස්මාසේ තුළ වස්තුන්මාසයක් තියෙනවා. ඇසල නිකිනි බිනරව ඇසල පෝයිදං නිකිිනි බිනරවත් පෝය දක්වාම වස්කාලයක් තියෙනවා. ඒ මාස තුනට කියෙන පෙරවස් සමාදං වෙනවා කියලා කියනවා. යම්සිවිධියකින් මේ පෙරවස් සමාධංවීමට නොහැකිවුණ ස්වාමීන් වහන්සේ නමකට ස්වාමින්න් වහන්සේ පසුුවත් සමාධංවීම සිද්ධ කරන්නට ඕන. පසුවත් සමාදං වෙනවා කියලා කියන ඇස පොහොය විනය කරමය සිද්ධ කරන්නට ඕනේ අනිවාරයම උපසම්පන්භික්‍ෂුන්හන්සේලා ඊට පසුදින තමයි ස්වාමින් වහන්සල වස් සමාදන් වෙන්නේ. එතකොට ප ඇස අව පෑලවිය දින කියලා තමා කියන්නේ පහය දවසට පහුද එදාතම වස් සමාධංවීම සිද්ධ කරන්න. මවිති න වසවාමදංග වෙන්න බැරි ුනොත් එෙම. ඒස්වාමීන් වහන්සර පොන් පසුවත්සමාදාදංග වන්න. එක නිකිනි පොහොය දවසේ වස් සමාදාංවෙන්න පුළුව අන්කම තියෙනවා. ත නිකිනි පොහොයිද නිකිනි බිනරව ඉල් පොහොය වෙනකම්. එකන දැන් අපිට දැම්ේ ගත කරන චීවරමාසය පදාළ වෙනවා. එතොට ඒ මාසෙත් වස්සසා වැඩයින් තෝන පසුුවත් සමාධංවීම සිද්ධ කළ යුතුයි. ඒ දැමේ පෙරවස් සමාධංන විික්‍ෂුන් වහන්සේට වස් පවාරණින් පස්සේ. ශේෂ ආනිංසදායක මේ කටින චීවරයක් ලැබුණුත් ලැබෙන ආනිංසපක්ෂය පිළිබඳව තමයි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. එතරට ස්වාමීන් වහන්සේ වස්සාන කාලේ තුළ ඒ වස්සීමාවතුළ වස්සසා වැඩ ඉන්නවා. ඉරසි වසිික්ෂාව ආරක්ෂා කර ගැනීම කරන්නට ඕන්න. නිකම්ම බෑ ඒ සමාධංගට සිත්සාාවක් දැන්. මාස තුනකට පමණක් සමාධංගෙන සික්සාාවක්තිීෙන්ව වනං ඒ වස්සාන කාලේ වස්සිික්ෂාව පමණයි. දර ස්වාවීන් වහන්සේලා ඒ සමාධංවිවෙච්්‍ය වස්සික්ෂාව ආරක්ෂා කරන්න ඕනි. ඒරිගෙන සතිකරණීෙන් බැහැරට යෑමක් සිද්ධ කරන්නට ඕන. සතිකරණය කියල කියන්නේ යං වස්සීමාවෙන් බැහැර වෙනකොට සිහයෙන්තමා පිටවීමක් වන්නඩෝනිි. දැන් වස්සීමාව කිව්වාම අපි විහාරස්ථානයක් හෝ අරඩෙසිෙනසුනක් හෝ යම් භාවනා මධ්‍යස්ථානයක් කුටියන් වස්වස වූ වස් භූමියක් සමහරශාමීන් වහන්සේලා බොහොම විේක ස්ථානවල වස්වසනවා සහර ගිවල්වල වගේ වස්වසන අවස්ථාති න එතරට තමන්ට භූමිය අයිති භූමියක් තිය නවත් ඉඩම් ප්‍රමාණයක් තියනවා. ඒ ඉඩම් ප්‍රමාණයේදී ඒ අධිෂ්ඨාන කර ගණනි වස්වසන දවසේ මම මෙන්න මේ ස්ථානයේ බැහරට යනකොට තමයි අධිෂ්ඨාන කරන්න කියලා. එතර වස්කාලයේ බෙහැරට ෑමක් වෙන වනන් ඒ ස්වාමීින් වහන්සේ මම මේ වස්සාන කාලේ තමාම බැහැරට යන්නේ නැවත මේ වස්භූමයට පැමිණෙනවා කියලා. අධිෂ්ඨාන කරල තමා ඒ ස්වාමීන් වහන්සේ වස්භූමිෙන් පිට වෙන්ටෝඩට එහෙම නොවොත්තෙම ඇවතක් සිද්ධ වෙනවා. යම්සිවිධියකින් ඒ ස්වාමීන් වහන්සේ අධිෂ්ඨාන නොකර බැහැරට ගෙහෙල්ලා වෙන දවසක් උදවුණුත් අරුුණැගීමක් වුණො දෙවැනි දවස උනොත් එහෙම ප ගිය දවසට පහදාාවෙනකම් වෙනත් ස්ථානය කරඇදිලා පහෝදාහම අරු නැගුණට පස්සේ අද රාත්‍රී පසේ පහෝදා දැ අරුණ නැගීම කියලා කියන්නේ දැන් අපේ විනයට අනුකූලව දිනේ උදාවෙන අරුණ නැගීමේ. දැන් ඉංග්‍රීසිකමේයටනය අපි මේ දි ගණන් කරන්න දොරාත්‍රී දොළහැම් පස්සේ පහෝදා කියලා කියනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ විනේ ක්‍රමය අනු අරුණ නැගීම. එකනේ උදෑසන පහත් පහමාරත් අතර වගේ කාලතම අරුණ නැගීම. අරුණ නැගෙනව කියලා කියන්නේ සාමාන්‍යෙන් දැන් ඔය නැගෙන නිහිර සිතේ දෙ බලකට උස්භූමියකට හිල්ල නගෙර අහස දෙස බලන්නොට ප්‍රත්පැහැයින් අහස පේනවඩක් අන්නන්නේ ඉර පායගෙන සවභවෙතම රත් පහැයින් පේනවඩක් එකතු අරු නැගීම ද ස්වාමීන් වහන්සේ ආහාර බලදන්නට අවසරේ තියන්නේ ඇති අරු නැගීමත් සමගම තමා. එතකොට ඒ දවසූදාාවන්න එතනින් තමයි. එතකොට අරුණට පෙර ඒ දිනේ අධිෂ්තාා නොකරගේ ස්වාමීන් වහන්සේ එක දවසක්කාර. අරුණට පැමිණීමට නොහැකිවුොත්ත එහෙම ඒස්වාමීන් වහසගේ වශ්‍යික්ෂාව චේදනය වෙනවා. වස් කැඩෙනවා. ඒ නිසා අනිවාර අධිෂ්ඨාන කරලා යා යුතුයි දැඟ. එතකොට බැහැට යනවන මා පහුවදායන්නේ කියලා අධිෂ්ටාන කරලා බැහැට ය යුතුයි. යමශේදකින් එකවස්සිකින් එහම එඩ බැරි අවස්ථාවක් තියෙනව ලඟ එහෙම. ඒ ස්වාමීන් වහසට තව අවස්ථාවක්තන සත්්‍යහාකරණීෙන් පිටවීම සතිකරණීය කියලා කියනවා. සත්්‍යහා කරණයන්තමා ඒස්වාමින්න් වහන්සේ පිටවෙන්ටෝල්. ඇබේ සත්තාහා කරණයෙන් පිට වෙනකොට දින හතකට වැඩිය පිට ඉඩබෑ. පරිම එක දවසක්ගෙන පුලන් දෙක්්ටින්න්න පුලුවන් තුනක්ඉන්න පුුව අතරක් වන්න පුළුවන් පහක්කින්න පුල හයක්කින්න පුල හත්තන දවසර අරුණැගීමක් වුණොත්ේ ඒස්වාමින්න් වහසගේ වස්සක්ෂාව චේදන වෙන වස් කැඩ නව කියලතම අප සමාජයේ ස්වාමින් වහන්සේ අත්ත කතා කරෙන වස් කැඩෙනවයි කිය කියන. ඒයනිසා හත්්‍යනි දවස වෙනක් හිියොත්තේ වස් කැඩනොත්තෙහේ ර පවාරණය කිරීමක්. කරන්නත් බෑ ඒ ස්වාමීන් වහන්සර පටිනය චීවරයක් ලැබීම අයිතියෙකුත් නෑ වස්ශික්ෂාව චේදනය වුණත් කැඩුනොත් හෙම. එතකොට අවස්ථා දෙකක් ගැන පැහැදිලි කලා කිසිම අධිෂ්ඨානයක් නොකරගිහිලා පහුවදාාවෙනකම් පිටස්තර තැන හිටියොත්තේම ස්වාමීන් වහන්සගේ වස්ික්ෂාව කැඩෙනවාචේදනය වෙනවා දින හතක්කින් දවසරයේ තියෙනවා ඒ දින හතේ වුනත් හත්තනි දවසර අරු ැගීමට පෙර ග සත්හ කරණය පිටවේ යනවා කියලතමා කිව්වේ ඊට කලින් හයවිනි දවස්සේ අනිවාර්රයම නැවති වස්භූමියයට පැමිණිති. පැමිණිලා එකක් දවසක් ප්‍රාත්‍රී ගත කළ ආයුන්නන් දවස්හතකට සත්තා කරනන්නේ ආයයි පිට වෙන්න පුළුවන්කම තියෙනවා. ද අපේ ස්වාමීන් වහන්සේලා හසෑම විහාරස්ථානගේ වස්වස භූමියකම දැනීමක් ගහනවා මේ පින්නතුන් දැකල ඇති අයන් වස්සාන කාලෝ කියලා දැනීමක් අයං වස්සාන කාලෝකෙන මේ වස්කාලයයි. එහෙම දැන්නීමක් ගහන්න මොකක් නිසාද. දායක ඇන්ට පේෙන්න්නද නැහැ. මේක වාමීන් වහන්සේ බැහැරට යනකට වාමීන් වහන්සේට මතක් වඩ. මාම වස්භූවියෙන් තමායි පිටවෙන්නේ කියලා ඒක මතක් වෙන්න තමා අර අයංවස්සාන කාලෝකෙන දැන්වීම ඒ වස්භූමියෙන් පිටවෙඩ සීමාවේදී ඒක බෝඩ්ඩහක අකුරුවලින් එලියලා එලල තියන්න. තිය නිසා මේවිදියට ඒ තුන්මාසේ පුරාටම වස්සිත්සාාව ආරක්ෂා කර ගැනීම සිද්ධ කළ යුතු. ආරක්ෂා කල්ලා දෙැසි වපපුර වස ලොස්ස පොහොය දසතුවා මහා පවාරණ විනිය කරමය කෙනික කරෙන්නේ. මහා පවාරණ විනය කරමේදී පවාරණයෙන් ඒ ශික්ෂාව පවාරණය කිරීම සිද්ධ කරගම. එතකොට මෙන්න මේ කාරණ තුන කිහිපේම ගැන පෙරවස් සමාදංවීම ඒ ඉතාව කාරණවත උපසම්පන්ඩ භික්ෂුන් වහන්සෙනමක් වීම සමාධංවීම එක ැසල් පොහොයිදස පොහොය කරලා පහුවදාව සමාධංවීම වස්සිික්ෂාව හොඳින් ආරක්ෂා කර ගැනීම. ඊට පස්සේ ලැබෙන මහාපවාරණ වපපුර පසුළොස්සක් පොහෙදසේ මහාපවාරණයෙන් පවාරණය කිරීම කාරණසියල්ල සම්පපුර්ණාට පස්සේ. තමයි ඒ ස්වාමින් වහන්සේට කටින චීවරයක් ලබා ගැනීමේ අයිතිය තියන්නේ. කටචීවරයක් ලබාගැනීම අයිතිය තියෙන. ඉතකොට ඒ ඊට පස්සෙලෙමේ වත් පොහොය දවසිඳ. ඉල් පොහොය දක්වායලවෙෙන චීවර මාසේ දැම මේ ගත කරන්න චීරමාසය ඔබදන්නවා දැන් හැම පංසලකම සේනාසනයකම භහවන අමධ්‍යස්ථාන ව වාමීන් වහසල වස්සවා වැි හිටි කුට සෙනසුංහල දැ මේ කාලේ කටන චීවර මහා පින්කම් පැත්වෙනවා කවරනි දායකෙක් ඒ කටන චීවරයක් බාරරගෙන එම හා සංගරත්නයට පූජා කරන. ඒ ක්‍රමවේදී සඳහංකම. මේක ආරම්භූුණේ බුදුරජාන් වහන්සේ බුද්ධත්යේ ලබල අවුරුදු විසග්‍යාට පස්සේ. බුදුරජාන් වහන්සේ බුද්ධත්තය ලැබ මුල්කාලවකවානුවේ පැවිදි විච්ච පිරිසත්තම බද්ධවක්ගේ කුමාරවර මෙ පිනතු දන්නවා හලතින බද්‍යවක්ගේ කුමාරු කෙරගෙනන කොසොල් ර රජතුමාගේ සහෝදර පිරිසක් හැටියර්ම ස දාාගම තිස්දන පැවිති වෙනවා. අ ඉක්තරා කාන්තාවක් හොයාගෙන යන වෙලාවෙ බුදුරජාණන් වහන්සේ ස්ථානයේ වැඩඉන්න කොට සාවාමීනී මෙතනින් කාන්තාවක්්‍යාද කියලහන කොට ගැවීමේ වැදගත් තමන් ගැනසවීමයි කියලා බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාවක් කලාට සෑ ඒ ඇත්ත සෝවාන් සකුෘදාාගා මේ මාර්ග පලයන්ට පත්තුරාට වසේ ගිහි සම්පස්ියල් අතැහැරදා මේ බද්ධවක්ගේ කුමාරු ෙදා බුදුරජාණන් වහන්සගේ ශාසන පැවිදි වුණ. පැවිදි වෙලා පාවා කියන නුවර ආරණ්‍ය වාසීවතමා මේ ස්වාමීන් වහන්සල තිස්සනම වැඩවාසේ කළ අවරදු වික් කැකකාම් බදුරජාණහස ික්ෂාව පැවවිනනි ප්‍රාතිම ක්ෂ දේශනාව කලේ බුදුරාස බදදුල අවුදු වික්විතරගා පත්සේ. එතකොට මේ ස්වාමීන් වහන්සේලා දැන් අවුරුදු විශ්සක් විතර ගතගල්ල දැන් පාවානුවර ආරන්වාසි වැඩන්නොකට දවස ල්පනා කල අපි දැ තතාගද බුදුපියන් වහන්සේ බැහැදකිින්ට අන්තෝනිි කියලා. අවුරදු විශ්ක්කට පසේ බදධව වගේ ස්වාමින්න් වහන්සේ. ති උන්හන්සේලා මේ එන අතරවාරයේ දී තින් යොදුම් ගණන් දුරගවාගෙන එන්ටොන්. එනකොට සාකේත නුවරට ළඟාාවෙනකොට වස්සාන කාල එළමුණ. අදැඒ වසරේ වස්සාන කාලේ එළමුණ. දෙැම්මමුකද කරන්නන්නේ ති වස්සාා කාලේ බුදුරජාන් වහන්සේ වෙනකොට සික්ෂාවක් පනලතින වස් කාලිතුර වවසා වැඩයින්න කියෙන. ති මේ ස්වාමින්න් වහන්සරල සිලදිනාට වස්සොසාහ වැඩින් සිද්ද වුණා. සාකේත නුවර වස් සමාදාං වුණා. සාකේත නෝර වස් සමාදං වෙලා වස් පවාාරණය කළ වප්පුර පසොලො සක් පොහෙදසේ වස් පවාරණය කළ ද සාකේත නෝර සිට සැවැත් නෝර නටතෝ. යොදන් හතක් දරගේවාගෙන යොදදුම් හතක් කියල ගැන සැතපුන්ගත්තා තියකත් වැඩි. එති යොදුුන් හතත් දුරගේවාාගෙන අතර මහා වරුසාාවකටහු වෙලා ඉතින් සිවරු තෙමිලා මඩගෑවිවෙලා බොහොම දුස්කරව තමා ස්වාමින්න් වහසේවෙදා සැත් නර වැඩමල බුදුරජාන් වහන්ස ැෙදකකි. දුජාන් වහන්ේ ැදැකට පස ොහෝු සතුටින් බදුජාන්හන්සකි සිරිප වන්දනා කළ සිරිපා වන්දනා කල ති බුදුරජාන්හන්සේ අනුශසාසනනා කළ තින් මේ මොකද මේ තෙමිලා සිවර ෝ වලනවා තෙමිලා මඩවෙලා ඉති මේ බොහ දුස්කරතත් තේරුන් ගත්හහා බුදුරාන් වහන්සේටගෙන වාමනාි බොහෝ දුස්කරමාගිංේ. මේ මහා වැසිවලට හුනා. ඉතින් මේ සිවුරු සියල්ලම තෙමුණනා ඉතින් නිසා මෙන්න මේ තත්වයකට උඩවනා කියෙන. ඒ එ නිසා බදුරජාන්හන්සේ, ස්වාමීන් වහසර ධර්ම දේශනා කළට පස්සේ උන්හන්සර සවුල දෙනාම සෞ කලෙසුන් අසා රහත් වුණ. එකන මේ වෙනකොට සෝවාන සකෘදාගාමි, අනාගාමි මාර්ග පලයන්ට පත්වෙලා හිටියීමේ ස්වාමීන් වහන්සේලා. රහත්වෙලා හිටියනෑ කවුරුක්කත් බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාකිරීම සමග සියලු කෙලෙසන සසාරහත් භාවෙරල සව් පිලිසි ්‍යපත් රහත් භහාවවෙලැබ නිකන්න්නෙම ගෙන් අර්ථ දම්ම නිරෘක්ති ප්‍රති භානකැෙන ුද්ධිබල සම්පන් ඇතුූ. අභික්ෂනා අභිඥා සහිතවතමා මේ ප්‍රහත්භාවේ ලැබයි. ඒය බණනහල බුදුරජාණන් වහන්සර වන්දනා කළ අහසින්තම වැඩම කළේ බොහ ඉතාමත්ම මහා රහතන් වහන්සේලාගේ බොහෝ සෝභාව හසින්තමා වැඩම කලළේ යයා අනන්ද හාමුදුරුව ඒවාමන් හස කොහො කොහෙර කිලබනලකට බුදුජාන්හන්සේ දේශනා කළ හන්සේයන් පෙලක්මෙන් කෙලෙස් ප්‍රහාණය කළ අහසි වැඩම කලා කියලා බුදුරජාණන් වහස දශ කළ දැ මේ වෙච්ච කරදරයත් මේ බුදුරජාණන්හසන නවත සිහිපත්තරගෙන කල්පනා කරලා මේ පෙර බුදුරජාණන් වහන්සේලා කුමක්ද මේ කාලේ තුළ මේ වෙන කලේ කියළ බලකොට මේ අතිරේක සිවරක්. කටින චීවරයක් අනු දෙන වධාරීම අතීටයේ බුදුරජාණන් වහන්සේලා සිද්ධ කළ තියෙන. එනිසා තමා බුදුරජාණන් වහන්සේ සියලල් භික්‍ෂුන් වහන්සේලා කැඳවී යුතුයි කියලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා මේ සැවැත්නූර සියලු භික්‍ෂ සංගයක් කැදවන්න කරවා. දො ආනන්ද හාමුරු මකද කළේ සියලුම ස්වාමින්න් වහන්සේලා දම් සබභ මණ්ඩේ පයට ැඳෙවට පස රාත්‍රී බුදුරජාණසේ විනේශික්ෂාවක් පැනෙව්වා. ඒ විනේශික්ෂාවතමා අනුජානභ භික්කවේ උත්තානම් භික්කූනම් කටිනං අත්තරතුන් කියලා මේ කටින චීවරයක් අු දැන වැදෑරීමක් බුදුරජාණන් වහන්ේ සි සිද් කලලා ඒ කටනචීවරේ ලබාගත යුත්තේ කුමට භික්‍ෂුවට කියෙන එකක් බුදුරජාන් වහන්ස පහැදිි කළ. අන මා මුලින් කිව කාරණාවලට තමා දැගන කුද උපසම්පන්ධ භික්‍ෂුන් වහන්සනමක් වියතුයි පෙරවස් සමාදං වී යුතුයි සමාධං වූ වස්ශික්ෂාව ආරක්ෂ කරගත යුතු ආරක්සා කරගෙන මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවට කටිනචීවරයක් ලබන්ඩ පුළුවන්කපටය. ත යම්ි ස්ථානය කොහෝ තැනක වස්වසා වැඩි හිටියන. ඒස්වාමන් වහසට කටනචීවරයක් ලැබීමේ අයිතියක් තියනවා හැබ දෙැබිතන තවත් විශේෂකාරණාවක් තියනවා. කටචීවරයක් ලැබීම අයිතිය තියෙනකට ඒස්වාමන් වහන්සේට කියන්න බෑ කොහොමටවත්ම මට කටනකීවරයක් ගේන්න කියලා. පූජාකරම. නිමිත්තක්වත් ඇඟවීමක්වත් කරන්න බේ ඒ විේෂෙන් අපි දෙනග්ඩවන. ස්වාමන් වහසර කට්නචීවරයක් ලැබන් ෝනි සඳහන් කන ආහසිං වැටිච්ච දෙයක් ලැබෙනව වගේලා ආහසිං වැටනවයක් ලැබෙනවාග ඉබම වගේ ඒවගේතම ලබටෝන්. එක දායකෙක් විසින් දැම්මේක් තේරුම් අරගෙන ස්වාමීින් අපිටනචීවරයක් පූජා කරන බලාපොරොත්තුය ව කියලා ඇවිල ආරාධනා කරන්ටඕන. අන්න එතකොට තම කට්න චීවර නියම කටිනානි සංස ලබන්නේ ස්වාමින්න් වහන්සේර දායකයන්තත්. එතු නැත්තු ස්වාමීන් වහන්සේලා ගිහිල්ල කට්න චීවරය අරගෙනනෙකවත් ස්වාමීින් වහන්සේලා තමයි තෝරගන්න යම්සේ. වෙළඳ පළට ගෙහිල්ල කට්න චීවරේ ස්වාමින්න් වහන්සේලා විසිිතාව මහලා පෙරහරේගේ ජනතාවට පින්නතුන්ට ලබා දෙ ඒ සම්පූර්ණ විනි්‍යනුකූල ක්‍රියාවලයක් නෙමේ. දායකව විසිම කළයුතු දෙයක් මොකද ඒක ඉල්ල ගණඩ පුළුවන් දෙයක් හෙම නෙමේ ඉල්ලාගත් චීවරය කට්න චීවරයක් නොවේ කියලා විනේීම සඳහන්කල තිය. විනේ පිටගේම සඳහන්කල තිය. එසා දායක අන්ම සිදැ එකක යෝමින්. වස්සාරාධනා සිද්ධකරීමමති කට්න චීවර පින්ක මක්කිරීමේ බලාපොරොත්තු නි වස්සාවාාධනා ක ලයි කටයුතු කනකොට. දායකයා විසින් අනිවාර ස්වාමීන පිද කට්න චීවරය පූජ කන බලාපොරත්වන තින් කොයිකාල්ද පූජා කරන සුදුසු දිනයක් පිරදන්න අපිට්න චීවරයක් පූජාරන ව කියල. නොට ඒස්වාමන් වහස ල සංගගේ අඩම්මට පස්සන කරනඩු සංගේ අශ්‍යයමකගද කට්න චීවරේ දෙෙේ පැවරීම කරන්න ව කටිනත් හර විනිිය කරය කරන්නටව නකට ඒ සඳහා. වාබින්න් වහන්සේට පුළුවන් ඒ දායකගේ ආරාධනාට කටයුතු කරන්න. ඒස්වාමින් අහසර දානා ආද සූදානම්තරල පින්කම සෝදානම් කරන්න හොළුවන්. මේ විනේ කරමයක් විශේෂයම. අපි පින්කමක් කියලා සඳහන්ඟලට මේක විශේෂ විනේ කරණයා. භික්‍ෂුන් වහන්සේලාගේ විනේ කටයුත්තකට විනේ කරමයකට දායකයන් සම්බන්ධ කරගන්න වනඒම අවස්ථාතම මේ කටින චීවර මහා පිංකම ඒ ඒක මොකද මේක ආනිසංසකෙනවන කට්නානිසංස කලගෙන මේ භික්‍ෂුවට තමාම මේ කටිනා නිසංස ලැබේනි. භික්ෂුවට මොකද මේ කට්නජීවරයක් එහෙම ලැබුණාම මේ ස්වාමීන් වහන්සේට ඒ වාමිස මහා ආනිසංස පහක් ලැබෙනවා. අනාමත්තචාරෝ අසභධානචර ගණබෝධනං යාවදත්ත ජීවර යෝජතත්ත ජීවර උපාදෝ කියලා ආනිසංස පහක් ලැබෙනවා. ඒ ආනිසංස පහරිම වටින ශික්ෂාකාමී ජීවිතයක් ගතකන භික්ෂුවකට සක්වි රායි සම්පත්තියක් ලැබෙනවගේ මොකද ශික්ෂාපහක් ලිල්වල ව කියල කියෙන මස පහකට කටචීවරේ ලබක්ේ පහේ දවසිදා මදින් පොහොයි වෙනකම් මාර්තු මාසය පොහො වෙනකම්ම යා නිංස පහතියනවා. එකත් බබ කෙටියෙන් සඳහන් කරන්න. එතකොට අර ස්වාමින් වහන්සේ එකනමක් වස්සසුවන් දෙනමක්තුන්නමක් වසුවරන් හැබේ එක චීවරේ පූජා කරන්න පුළුවන්. එතකොට එකනමක් කියහිටයන වස් වසල ඒ ස්වාමින්න් වහසරදා පවරන්න හබේ දායිකෝ පූජා කරනි මහාහසංගරතිය. හිම මේ එක ස්වාමින්න් වහසනමක් වස්සවාදාගුණයි කියලා. දායකෝ කිසිම අවස්ථාව කටන චීවරේ පෙරහැරෙන් වැඩම්මල අපි මේ ස්වාමින්න් වහන්සරේ පූජාරණය කියෙන අදහසක් ඇතිකරටත් හොදන. අපි මේක මහා සංගරත්නයටයි පූජාකරන්නේ කියෙන චේතනාාව විශේෂෙන් මඇතිකරගතයතු. සංගයාටයි පූජා කරන්න. මේ චීවරේ දෙවතාවක් පූජාවෙන වන. සංගයාට පූජා කලට පස්සෙ තමයි සංගයකතු වෙලා පස්සනම කරන නවාඩු. සංගරත්න්නේ සීමමාමාලයකයට පොහොයි සීමාවකට ගිල් අර නම ඇතුළත් කළටිනත්තාාර විනය කරමින් අර වස්සු වාමිනාාසකට නැමගට පවරන්න. එකති වි්‍යානු කුල කටයුත්තා. තර පෙරහැර ගනකොට පෙරහැර චාම් පෙරහර අපේ විනේපිට ේතුළවත් කොහෙවස් සඳහන් වෙලා නෑ මේ මහා විසාාල පෙරහැරව ඒ සංස්කෘතිකන්ගයක් පමණයි. පෙරහැරක් ගැන කටින වස්ත්‍රේ රැගෙනෙන දායකයා විසින් බොහම ගෞරුවේ හිසමත තබාගෙන අලුයම් කාලේ ඒ එලිය වැටනම හොතේ කටින වස්තරය අරගෙනින් තු. ඇයි එක තවත් විශේෂත්්‍යයක්තමා මේ පෑ විසි හතරයි මේ කටිනානි සංසතයන් කටිනා නිසංස කියෙන දැන් කටිනේ චීවරේ අවසංකරන් තියන පෑවිසිහතර දම් නිස මාහස පහත්ති නො කියකිලකවා නමුත් අර ඒ කාලෙ සිවුරු මහපු සිවුරුති බෙනෑනි වස්ත්‍රයත්ත මාරගෙන විතර වස්තයේ දවසම වැඩ වර කරට. ඒකයි උදේ මාරගෙනන්නේ ේරල් කාල ස්වාමන් වහසට බාරදදුන්ට පසේ කාල කින වස්තේද සංගසත්තු කළල. චීවර සංග සතු කිරීමක් කළේන ඇතර. ඒක කටනච වස්තේ ලැබුණට පස්ස වාමන් වහසේලා අතමයිතුවෙල සංගට පූජාකර කටින වස්තරේ එකතු වෙලා කඩකපල මහල්ල පඩු හෝල සවරක්ක දින සකස් කරල ඒක එක ස්වාමින්න් වහන්සනමකට පවරල ඒ වස්ස ස්වාමීන් වහන්ස නමකට පවරල ඒස්වාමීන් වහන්සේට පස්සේ කබ්බින්දු තියල කටින අතුරීම කියන. විනේ කරමේ සිද්ධ කරන්නට ඕනි පහදා අරුණගෙන්න්නට පෙර ඇරමලි සඳහන් කරන අරුණු කෙල කියන පහුදාවෙන්ඩි කලින් සුර් වැඩ අව සංකල කටන ඇතිරීම කරන්න. එහෙම නොකොලොත්තේ ස්වාමීන් වහන්සරදකවු පංචාණනි සංස ලැබින. අ පංචානිංස ලැබෙන්න්න පුලුවන්කමක්න එකකොටේ ලබපු ස්වාමින්න් වහන්සේ ලැබෙන ආනි සංසනවාද පලවිනි අනාමත්ත චාරෝ දැ ස්වාමින්න් වහන්සේලාගේ ශික්ෂාවක්තියනාවේ බුද්ධ විනේ තුළ ඇකිසි දවස මේ විහාරයෙන් සේනාසනය බැහරටයන්ට තවස්වාමින්න් වහසේ නමක නොදන්වා. අනිවාරම ස්වාමීන් වහන්සේ නමකට දන්වල තමයි සේනාසනයෙන් විහාරයෙන් බෙහැරටයන්ටත් ත කට චීවරයක් ල බිජ්ස්වාමින්න් වහසේ හම වශ්‍යන නෑ ඕන වෙලාව විරෙන් බැහරටයන්න පුළන් කාටවත් කියන්නට අවශ්‍යනය කට සක්කති රජගෙනකුට ැබෙන නිදහසක් වගේ කියල තම සඳහන් කරන්න. ඒ තරම් නිදහසක් ලැබෙනවා කටි දෙ චීවරයක් ලබාපු ස්වාමීින් වහන්සේට. ඒතර අනාමත්ත චාර අසමදාන චාරෝ. එතකොට තවකාරණාවත්ව වන ගණ බෝජනා. එක ඒන ගන බෝජනය කන හතර නමකට වැඩි ස්වාමීන් වහන්සේලා පිරිසට පුද්ගලික ආහාරයක් නම සඳහන් කරලා. ආරාධනාවක් කළොත් එෙහෙම අපේ පිට්ටු දානට වඩින් බද්ධානට වඩි ෙ කියලා හර නමකට වැඩිස්මින්න් වහන්සේ පිරිසකට ආරාධන කොත්ක් අප බෝජනාවත්ක. ඒක බෝජනය අක් අපප ආරාධනාව එම රාධනා භාරගන්න ලුවන්ක මක්න. හැබැයි කට්න චීවරයක් ලබාගත්ත ස්වාමින් වහන්සේට ඕනඒ ගණ භෝජනය කනෙ එක ආරාධනාක් ල අපප බෝජනයක් වුණත් ආරාධනාවක් සිද්ධකොළොත් බාරගණඩ පුලුවන්කම තේරු. එහෙම බාරගණඩ පුලුවන්කම තේනුම්. ඒවගේ මතම ආස්වාමින්න් වහන්සේ අර්දින ආනිසංසයයක්තමයි මේ ඉඩබස්සේ චීවර තුන්සිවරෙන් තම ස්වාමි හසල වාසය කරන්න. තුන්සිවර අධි්ා කල වාසයකර වාමීන් වහන්සල අරුණගෙන වෙලාට තුන්සිවර ළඟතියෙන් තො. එතොට සාමාන්‍ය මේ කට්නචීවර අල්ලබ ස්වාමින් වහන්සේ, තුන්සිවර ළඟතියෙන්ට අවශ්‍ය නෑ අරුණගෙන වෙලාට එක නිසංගිවෙන්නේනෑ තුන්සිවර එක ඒ ඒ ආනිසංසේ ලැබෙනවා ඕන වෙලාක ඕන ගමක් කැන්ඩ පුළුවන් කම තියම්. ඒ වගේමතුවා තවත් කත්තමයි ආනිසංසයත්තමයි ස්වාමින් වහන්සේලාට ලැබෙනසාංගීක පිරිකර විශේෂ සිවරු ඕන තරන්තියාගන්ඩ පුළුවන්. ද ස්සර ද ස්වාමන් වහන්සේ නමට වි්‍යානු කොල්තින සිවරක් ලැබනොත්හේඒ හද දස දින දහයකට අන්ඩිස්සලේක විකප්පනය ක ගඩ ඕනේ කියළ කිය නැත්තන් නිසංග වෙන.ඒ ස්වාමින්න් වහසේහි එහම විකප්පනය කරගඩ අවශ්‍ය වනිරෑ ඒ ස්වාමින්න්ාසර ඕන තරන් දවසක් ඒ සිවර තිග න තරන් සිවරතියාාගන්නපුුව. වගේ සංගීකො ලැබෙන සිවරතතිය වඩක් මස පහ තුළ ඒ තමන් තමන්ට තමයිති දන විහර ලැබෙන සියලු සාංකිසිවර මන්ටමයිතිද මේමගේ ආනිසංස පහක්තියවා ඉරි මේක මහා ආනිසංසයක් ඒක තමා සාමාන්‍යෙන් අපි මේ සඳහන් කරන්නේ විනියානුකූලව භික්ෂු ජීවිතයක් ගතගන සාමීන් වහන්සේනමක මහත් අස්සසිල්ලක් මේ කරන චීවරක් ලබීම කටි නිංසගැ ඒ තමායි දැන් මේක අර උපමාගට සක්වි රජකෙනකුට ලැබෙන නිහසක් වගේ සැසා ඒවගේ තමා මේ දැන් අර ගණභෝජනය පිළ සඳහ කන එක හලාහල විසක් වගේගෙන සඳහන් කරන. සක්විද රජකෙනනකට හලාහ වික් ුණන්නො තෙම මේ ක අමෘත්තියයක් බෝට පත්වෙන. ඇති ඒවගේ මේ කවදාක සක්විති රජකෙනකුට වික් දන්නඩ බෑ ඒක අමුෘත්තියක් බවට පත්තේ ඒවගේ අ අප අකප ආහාරය පවා කැපවේෙනවා සිවරු පරිහරණය කිරීමේදී අ අපප ආකාරය පරිහරණය කර එක පවා කැපවෙන ඒගේ ආනිසංස ලබෙන මමුක් නිසාද කටිනචීවරයක් දායකයනසි පූජාකරම නිසා. අන්න ඒ නිසාතමා දායකයන්ට ඒ මහත්වල මහා නිසංසභාවය ලැබෙන්ෙන. දායකන්ටි නානිස ලබන්නේ නිසා මොකද භික්ෂුවකටටිනචීවරයක් ලැබවීමෙන් ලැබෙන්නවේ මහා ශික්ෂාවට පහක් ලිහිල්වීමෙන් ලැබෙන්නාව් ආනිසංස පක්ෂය කියන්නේ පුදුමාආකාර සැනසී මක්ස හැල්වා. ඒටක ලැබුණෙක මක් නිසාදර දායකය සින් කටිනචීවරයක් පූජකර නිසා එක කිය ඉල්ලගත්ත නොවන නිසා. බේ මහසින් ටච්ච දෙයක් ලබිච්ච නිසා එක බොහෝ මස් වැැසිල්ලත් ඒනිසාර පූජාකරුද්දායකයට අප්‍රමාණ නි සංසපක්ෂයක් ලැබෙනව ඒ පුත් ගඩුන සක් විදරා සම්පත්ති පව ලබන්් හේතුවෙනවා ඉල සඳහන් කරන්න විනියානුකොල් අන්න ඒ නිසා එනිසා අපි විශේෂ මේ ධරමය විනේ අවබෝධයක් ඇති කරගෙන තවම පින්කම් කරන්නරෝ දැන් අපි ගොඩත්දුරට මේ කාරණාවන් බොහෝදුරට දන්නේනේ ඉතින් ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ියුතු කාරණත් තියෙන දායක පින්න තුන්ගේ පැත්තිෙන් ියතුකාරණාත් තියෙනවා. මේ දෙකම සංකලනයක් මේ දෙකේ එකතුවක්තමා මේ කට්න චීවර පින්කමක් කිය ගියන්. අපි දු ස්වාමින්න් වහන්සේ එකනමක් වාමන් වහන්සේලා වස්සවරන් ඒ ස්වාමන් වහසේඇති වස්සික්ෂාව චේදනය වුණාන කට්න චීවරයක් පූජා කරන්න බෑ පස්සික්ාව චේදනා චේදනය වනා කටන චීවරයක් කරන්න පුළුවන්කමක්න පින්කමක් කරන්න බෑ. ර ස්වාමීන් වහසේ තවංක වෙන්ඩෝනි දායකයොත් බොහොමවංක භාවෙන් කටයුතු කරට මේ දෙකම සංකලනයක් තමයි. චිවර පූජාවක් කෙලක් නති ඔබ පූජාවන් සිද්ධ කරනකොට ධර්මයට විනේට අනුකූල මේ පිළඳ මනාාව වබෝධයක් ඇතිකරගෙන ස්වාමින් වහන්සේලා මහා සංගරත්න වෙන ඔබ මහා සංගරත් ව තමාමික පූජා කරන්නේ පූජා කරලා ඒ උ්‍යයා නිසංස ඔබ ලබාගැනීමට කටයුතු කරන්න කියන කාර්ණාව මේ වෙලා අපි සිහිපත් කනවා.ඉතිං ඒ අනුව ඉතිං ඒක මේ මහා පිංකමක් විනෝධ සැනකෙලියක් නෙමේ සහර වෙලාට සැනකලිය බෝඩ පත් කරගන්නවා හැරවල්ල හෙමතියෙනොට. බොහෝම විනෝදස්වාදේ ලැබෙන විදිහට තමයි. සමහරයි ඒවා සංවිධානයේ කරන්න. තියහෙම නැතුව සංඥමයෙන් විනීතව හැසිරිලා ඒක කට යුතු කරගන්නොට ඔබ මත් කළ මහනිසල් ස්භාව ලබන්න හේතුවෙනවා තිය නි සාද දවසේ ම ද දේ න කර ද ස් කාල හන්ස වස්ස පස්ාන ක ති වස්ස කාල ප පස් ාන ප ව ීවර ප ජා මහත් ල හ ස බාගන්න කාල සිද් කිරීම ල හම න්ස බනව ම දර මස්්‍රව ව නි න්ස ලය ග හැමද ආටනතුන්. මමහ නිරවාන සැපත පිනිස හේතු අසනාවේවා සදල ාර්චනා කරගන්න. ග න්ස බල හිරු ම ද ල හපතුමට ර මඩලට සෑමදි ට ටම නි ක් රෝගසුවය දි ග ම්පත්ය පිනිස හේතුවේවා. උතුන් ර්රම දානමේ කුසල බල හ නට දරම බෝදයේ පිනිිස හේතුවේවා ෑ තු ස දරම බෝධී තුන් මහ නිර න ව බ පාර්තනා කරම. නමయ පරළ ු ඥාතිීන් තත් ප අන ෝදං වේවාකින් ප්‍රර්ථ ති කරමින් අපි දෙවියන්තත් පින්දෙමු. ආකා සට්టාජ බුම්මට්ටා, දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තංගන මෝදිත්වා චිරන් ්‍රක්කන්තුළෝක සාසනං ආකා සට්టාජබුම්මට්ට. දේවානාගා මහිද්දිිකා, පුුණ්ඥන්තගන මෝදිිත්වා චිරන් ්‍රක්කන්තු, දේශනං ආකා සට්හාාජ බුම්මට්ట, දේවා නාගා මහිද්දිිකා පුഞ්ඥන්තන් අන මෝදිත්වා චිරං රක්කන්තුසාභකංති ධර්මස්්‍රවනා නිසසිෙන් හැමිදි නාටවතුන් ධර්මාබෝධීම ලැබේවා තෙරුවන්ස සමාජය සංගායනා.